හිමා අකඩමි ඔෆිෂියල් YouTube නාලිකාවට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන 2023 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය සම්බන්ධ විශේෂ දැනුම් දීමක් කරලා තියෙන අධ්‍යාපන අමාත්‍යතුමාම මේ පිළිබඳව ඕගොල්ලොන්ට දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. ඕගොල්ලොන්ට මේ වීඩියෝ එක තුලින් ඕගොල්ලොන්ට මේ මාසයේ මොන සතිය තුල වගේ ප්‍රතිඵල එයිද කියලා දැනගන්න පුළුවන් වෙයි. කලින් ඕගොල්ලෝ දැනගෙන හිටපු දින සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ඕගොල්ලොන්ට අලුත්ම අලුත් දිනයක් මීට කලින්ම, ඒ කියන්නේ ඕගොල්ලෝ හිතාගෙන හිටියරත් කලින් ඕගොල්ලොන්ට ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. එහෙනම් බලමු මේ සම්බන්ධව සම්පූර්ණයෙන්ම අනිවාර්යයෙන්ම channel එකට අලුත් කරගෙන subscribe කරලා bell icon එක press කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉදිරියට ඕගොල්ලොන්ට අවශ්‍ය වෙන සෑම වීඩියෝ එකක්ම අපේ YouTube නාලිකාව හරහා ඕගොල්ලොන්ට අපි ලබා දෙනවා. එතකොට කලින් ඕගොල්ලොන්ට අපිට තොරතුරු ලැබිලා තිබුණේ 25 වෙනිදා, ඒ කියන්නේ අවසාන සතිය දෙක තුල වගේ ප්‍රතිඵල ලැබේ කියලා. අවසාන සතිය හෝ දෙක තුල. එතකොට දැන් අධ්‍යාපන අමාත්‍යතුමා ප්‍රකාශ කරලා තියෙනවා මේ පිළිබඳව අපි මේ බලමු මේක කියවලා. 2022 2023 අබ්දෙන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මාසයේ මැද භාගයේ වන විට නිකුත් කරන බව අධ්‍යාපන ඇමති සුසී ප්‍රේමචායත් මහතා පවසන අමාත්‍යවරයා මේ බව පැවසුවේ 6 වෙනි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රීය ස්ථාවර රටකට සෑවම එකමකකට මෙයින් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේකේ යට තියෙන තොරතුරු අපිට වැඩි අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට තව සති දෙකකින් කියන්නේ ඕගොල්ලෝ තව සති දෙකකින් වගේ ප්‍රතිඵල බලා ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. 3 වෙනි සතියේ ඒ වගේ ඕගොල්ලෝ 15 පස්සේ දැන් ලැබිලා තියෙන බොහෝ දුරට 15, කියන්නේ 16, 17, 18, 19, 20 ඒ කාල වකවානු තුළ ප්‍රතිඵල කියලා. ඒ දිනයන් තුලක එකක අනිවාර්යෙන් ප්‍රතිඵල එන්න බොහෝ වැඩි ඉඩකඩක් තියෙන අපි බලමු. දැනට කියලා තියෙන්නේ 3 වෙනි සතිය තුල අනිවාර්යෙන්, ඒ කියන්නේ මැද භාගයේ වෙන විට ප්‍රතිඵල, ඒ කියන්නේ 3 වෙනි සතිය වගේ විදිහ අනිවාර්යෙන් ප්‍රතිඵලය දීලා අවසන් කරයි. ඒතකොට බොහෝ දුරට 15 පස්සේ 16, 15 සහ 24 අනිවාර්යෙන්ම ඕගොල්ලොන්ට ප්‍රතිඵලය බලා ගන්න ලැබේ. කලින් කිව්ව අවසාන සති දෙක තුල කියලා. දැන් ඕගොල්ලොන්ට ප්‍රතිඵලය ඊටත් කලින් ලබා ගන්න පුළුවන්. ඕගොල්ලොන්ට මේ මාසේ මැද වගේ ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. තව මේ සම්බන්ධ තොරතුරක් ලැබිච්ච සැනින් අපි ඕගොල්ලොන්ට දැනුවත් කරන නිසා channel එක subscribe කරලා අනිවාර්යෙන් bell icon එක call කරලා තියාගන්න. එතකොට අපි දාපු සැනින් ඕගොල්ලොන්ට phone එක notification එකක් ගෙන්න ගන්න පුළුවන් වෙනවා. එහෙනම් සියලු දෙනාටම ජයෙන් ජයම වේවා.